අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් සිරස්තල සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 කිරුළ දෙව්මිනී තත්සරණීට ගෝඨාභයට පුරබැසි භාවය ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගත් පියවර නීත්‍යානුකූලයි අභියාචනාධිකරණයෙන් පැහැදිලි කිරීමක් පරමාදර්ශී දේශපාලන යුගයක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පෙරමුණු ජනපති ධුර අපේක්ෂක සජිත් කියයි. රටේ ආන්දෝලනයක් ඇති කළ කොට කෙතනදී මවක සහ දියණියක ඝාතනයේ ප්‍රධාන සැකකරුට මරණ දඬුවම. දැන් දේශීය පුවත්. මෙරට රුවත්යන් ජාත්‍යන්තරයට ඔසවා තබන සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 කිරුළ දිනා ගැනීමට දෙව්මනී තත්සරණී යුවතිය සමත් වුණා. ඒ ඊයේ දින කොළඹදී පැවති සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා අවසන් මහා තරගයේදී දෙවන ස්ථානය තුජා යන් දිනා ගනිද්දී තෙවන ස්ථානය දීපා රූපසිංහ දිනා ගැනීමට සමත් වුණා. Well, the Siyata Miss World Sri Lanka 2019, the winner is contestant number 5, Devmini Thatsarani. සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා අවසන් මහා තරගයේ වැටිතරතුරතුර අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලපොරොත්තු වන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමග පරමාදර්ශී දේශපාලන යුගයක් නිර්මාණය කිරීම තම බලපොරොත්තුව බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පැල්මටුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රත්නපුර නවනගර ශාලාවේදී ඇහැලියගොඩ ප්‍රදේශයේදී සහ පැල්මඩුල්ල ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්වුණා. අරමුණ සහ බලාපොරොත්තුව මේ රටේ යුග පෙරලියක් ඇති කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සමග පරමාදර්ශී දේශපාලන යුගයක් ක්‍රියාත්මක කරන්න. මේ පරමාදර්ශී දේශපාලන යුගය තුළ මේ රටේ ආණ්ඩු කරන්නේ දැක් පිරිසිදු පුද්ගලින් සහ කණ්ඩායම්. දූෂණය වංචාව හොරකම පිටු දැකලා රාජ්‍ය දේපල මංකොල්ල කාපු ඇත්තෝ ටික විශ්‍රාම යවලා යොවුන් ජවය තුළින් යොවුන් ශක්තිය තුළින් අපි මේ රට සද්දන්ත ශ්‍රී ලංකාවක් බවට පත් කරනවායි කියලා මම ප්‍රකාශ කරනවා. සීලාචාරව ශිෂ්ට සම්පන්නව පක්ෂ භේද නොතකා ජ්‍යෙෂ්ඨයන්ට අපි සලකනවා. මම මේ අවස්ථාවේ කියන්න කැමති ජෝන් සෙනවිරත්න මැතිතුමනි, ඔය යල් පැන ගිය ගමන ඔබතුමා යන්න එපා. තරුණ සජිත් එක්ක එකතු වෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. තාත්තා පුරවැසි භාවය ලබා දුන්නා. පුතා ඔබලට හොඳ ආදායමක් ලබා දෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්නේ. මිත්‍රවරුනි, වතු ශේෂ්ත්‍රයට අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අලුත් මොඩලයකට යන්නට ඕන. අපේ අනාගත බලාපොරොත්තුව ඔබලා වතු ශේෂ්ත්‍රයේ කම්කරුවන් හැටියට නොව කුඩා තේවතු හිමිකරුවන් බවට පත් කරලා කාටවත් යටත් වෙන්නේ නැතුව තමන්ගේම ශක්තියෙන් ජන ජීවිතය උදා කර දීමයි සජිත් ප්‍රේමදාසගේ එකම වැදගත්ම. 16 වෙනිදා ඔබලා මාව දිනවනකොට 1000ක් වෙනිදා ඉඳලා මේ රටේ මැණික් කර්මාන්තය පොඩි මිනිස්සයෙකුට ආදායම් ලැබෙන ආකාරයට පරිසරයට හානියක් නොවන ආකාරයට බලපත්‍ර ලබාගෙන ශක්ති සම්පන්නව මැණික් කර්මාන්තය කරගෙන යෑමේ මේ අවස්ථාව සජිත් ප්‍රේමදාස උදා කරනවාමයි කියන එක මම කියන්න කැමතියි. මගේ තාත්තමට කවදාවත් උගන්වලා නැහැ පුංචි මිනිස්සයාගේ කරපිට බරපතලන්න. ඒ නිසා මිත්‍රවරුනි, අසහනයට පීඩනයට පත්වෙච්ච ඔබ සියලු දෙනාම මම රිදුනන්වාමයි කියන එක ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නිකවරටිය සතිපොළ භූමියේ පැවති ජන හමුවක් අමතමින්.
පක්ෂම ජයග්‍රහණය ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිවරණට තමුන්නාන්සලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ අභියෝග විශාල ගාණක් තිබෙද්දී. එතුමා තමුන්නාන්සලාට පොරොන්දු වුණා මේ ත්‍රස්තවාදය අවසන් කරනවායි කියන එක. අවුරුදු 30ක් ඇදී ඇදී තිබුණු ඒ ත්‍රස්තවාදය එතුමාට අවුරුදු 2කමාරක් තුල සම්පූර්ණයෙන්ම මේ රටේ තුරන් කිරීමට පුළුවන් වුණ බව තමුන්නාන්සලා දන්නවා. ඒ වගේම එතුමා ලංකා ඉතිහාසයේ කවදක් නොවිරු ආකාරයේ යටිතල පහසුකම් සංවර්ධනයක් මේ රටට ගෙනාවා. මේ සියලු දෙනාක්ම අපිට කරන්නට පුළුවන් වුණේ අපිට වැඩ කරන්නට පුළුවන් නියම තීරණ ගන්නට පුළුවන් නායකත්වයක් තිබුණා. අපි පොරොන්දු වුණා නම් ඒ පොරොන්දු අපි ඉටු කරා. අපි නැවතත් මේ රට ආරක්ෂිත සුරක්ෂිත රටක් බවට පත් කරනවායි කියන එකත් අපි මේ අවස්ථාවේදී තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්න කැමතියි. තමුන්නාන්සලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කරලා සුරක්ෂිත රටක් තමුන්නාන්සලාට ලබා දෙනවා. ඒ වගේම සංවර්ධිත රටක් තමුන්නාන්සලාට ලබා දෙනවායි කියන සාතික වෙමින් තමුන්නාන්සලාට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වැඩසටහන අවසන් කරනවා. යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යනකොට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනකොට මිනිසුන්ගේ අතට සල්ලි ලැබෙනකොට ඒ සල්ලි ලැබෙන ඒ තත්ත්වය වෙනස් වෙනවා. ආග මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාරිකයෙක් කඩා හැලිලා ණය වෙලා උගස් කරලා තමන්ගේ දේපළ සින්න වෙලා තියෙන වෙලාවක් මේක. අද මේ තත්ත්වයට පත් වුණේ මොකද්ද? ආණ්ඩුවේ නොහැකියාව. අපිට ඕන වැඩ රටේ ජනතාවට අවශ්‍ය දේ කරන්න ඒකට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් මම තෝරගත්තා අපේ පක්ෂ තෝරගත්තයි කියලා බොහොම පැහැදිලිව කියනවා ඒ ගෝඨාභය. ඒකයි අපි කරේ. නීතියේ ආධිපත්‍ය තහවුරු වූ රාජ්‍යයක් නිර්මාණය කිරීමට තමන් කැපවන බව ජාතික ජනපල වේග ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ ජාතික ජනපල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ දින මාතර අකුරැස්ස නගරයේදී ජන හමුවක් පැවැත්වුණා. අපි එකක් දිනවා පොලිසිය මහත්තයාගේ අතේ ගහලා තියෙන පටිය කරේ ගහලා තියෙන තරුව තමන්ගේ යුනිෆෝම් එකේ ගරුත්වය තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා වෙන පරිදි නීතිය ඉටු කිරීමට සමත් වෙන පොලිස් දෙපාර්තමේන්තුවක් අපි මෙරට ස්ථාපිත කරමු. ඒ රටකට ඉස්සරහට යන්න බෑ. ඒ රටේ සාධාරණ නීති පද්ධතියක් ස්ථාපිත වෙන්නේ නැතුව. ඒ නිසා අපි පළමුවක තමයි මේ රට ගොඩනැගීමේ අත්විවරමේ නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු වෙච්ච රාජ්‍යයක් ප්‍රමාණයක්. අපි සියලු ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තු කපාරි. දරුවෝ නැත්තම් සලකන්න සමාජ ආරක්ෂක අරමුදලෙන් ගෙවීමක් කරන ජීවිත තන විදියක් නැත්තම් සාධාරණයි. ඒ විතරක් නෙවෙයි මන්ත්‍රීවරුන්ගේ විශ්වරාමයටපත් කපා හරිනවා. සල්ලි උණු තව සල්ලි උණු මේ රට හදන්න ජනාධිපතිවරගේ වැය ශීර්ෂයේ 90% කපා හරිනවා. 10%ක් නෙවෙයි හොඳ ඉතුරු වෙන්නේ 10යි 90% කපා හරිනවා. අපි එහෙම කරපු මිනිස්සු ආණ්ඩු වර්ගන ප්‍රකාශ කරනවා මහජනයගේ දේපළ හොරකම් කරපු සියල්ල මාස දෙකක් ඇතුළත බාර දෙන්න. දේපළ බාර දුන්නාම අඳු කැල්ල කතර දෙනවා ආගත්තා කියන මාස දෙකක් ඇතුළත දුන්නේ නැත්නම් සහාතික වශයෙන් මහජනගෙන් හොරකම් කරලාද දේපළ සියල්ල යලි පවර ගන්න පාලනයක් අපි නිර්මාණය කරන්නේ. ඒක අපි කරනවා. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුණෝකින් තමුන්නාසලට වැරදිලා හරි වෙන්න පුළුවන් එකම වෙනස තමයි පෙරදින එක්සත් ජාතික පක්ෂයේ ඉන්න හොරු ටිකත් ඒ පැත්තට පයින්. හා නෑ කියනවා. ඊයේ පෙරද උනෙත් ඒක තමයි. අද සිද්ධ වෙන්නෙත් ඒක තමයි. අනික කට්ටියක් වයින්නවා. දැන් මේ පැණිලි පඩම් අරන් තියෙන්නේ. ඒගොල්ලෝ ඡන්දෙට විතරක් ඇවිල්ලා දේශප්‍රේමී වෙයි. ඡන්දෙට විතරක් ඇවිල්ලා රට ජාතිය ගැන කතා කරනවා. ඡන්දෙට විතරක් ඇවිල්ලා ආගම ගැන කතා කරනවා. මේගොල්ලන්ට ආගමක් නෑ ඇත්තටම. මේගොල්ලන්ට ජාතියක් නෑ ඇත්තටම. මේගොල්ලෝ ඒ ඔක්කොම කතා කරන්නේ ඡන්දෙට විතරයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ජාතික හැඳුනුම්පත පිළිගත් වළංගු විදේශ ගමන් බලපත්‍රය, බ්‍රියදුරු බලපත්‍රය, වැඩිහිටි විශ්‍රාම හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශ්වයන්ට මෙම තාවකාලික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. නොවැම්බර් 9 වන දිනට පෙර කොට්ටාස ග්‍රාම නිලධාරිවරයා හමු වී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර දෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ. නව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා දැනටමත් ඉල්ලුම්පත් භාර දී ඇති පුරවැසියන් වුවද ස්වකීය නව ජාතික හැඳුනුම්පත්
නොවැම්බර් 4 වෙනිදා වන විටත් නොලැබුණහොත් මෙම විශේෂ හැඳුනුම්පත් ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර සෑම පුරවැසියෙකුටම ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සංක්‍රමණික සේවකීන් සහ විදේශ රටවල අවතැන්ව සිටින ශ්‍රී ලංකිකයින්ගේ ඡන්ද හිමිකම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සමස්ත පැමිණිලි 513කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ. එල්පිටිය ඡන්දයේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩුවේ පාලනය ප්‍රතික්ෂේප කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. එල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ විශ්වාසයක් තියෙනවා මේ රටේ බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ කුමන තත්වයක් යටතේ හෝ මෙවර සජිත් ප්‍රේමදාස පරාජය කළ යුතු මතයේ ඉන්න වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න පාක්ෂයේ ඉඳලා ඉහළ සිරු දෙනාට අපි ආරාධනය කරනවා UNP පරාජය කිරීමේ දැවැන්ත අරගලයට ජයග්‍රාහී සටනට අපිත් එක්ක එකතු වෙන්න. එල්පිටිඒ ඡන්දය ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් නෙමෙයි අවුරුදු 4 ඉස්සෙකට යහපාලන මේ පාලනය ප්‍රතික්ෂේප කිරීමක්. ඒක පහුගිය පෙබරවාරි මාසේ 8 වෙනිදාත් සිද්ධ වුණා, පහුගිය 11 වෙනිදාත් සිද්ධ වුණා එල්පිටිඒදීත්. ඒ සංසිද්ධියම නැවත සිද්ධ වෙනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා මුළු රටෙම එක්සත් ජාතිපති ප්‍රතික්ෂේප වෙනවා. ඒ වළක්වාලිය නොහැකි පරම සත්‍යයක්. අපි සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වීම සම්බන්ධව වැඩිම විරසකයේ තියෙන එක්සත් ජාතික පක්ෂයටයි ජනතා විමුක්ති පෙරමුණටයි. ඒක නිසා මේගොල්ලෝ අපේ රැස්වීම කඩාකප්පල් කරන්න ඒක ඇතුළට පිරිසක් එවනවා. මේ කුමන්ත්‍රණය නිසා මේ රටේ සියලු දෙනාටම කියන මේ කුමන්ත්‍රණයට අහු වෙන්න එපා. නිසා ජෝන් සෙනරත්න ඇමතුමා අවුරුදු එකහමාරක් කරන රත්නපුර දිස්ත්‍රික්කයේ අපි සමග එකතු වෙලා මේ එකහමාරට හැමතැනම රැස්වීම වල ගියා. එක රැස්වීමකවත් එතුමාට කිසිම දැනකදී එහෙම දෙයක් උනේ නැහැ. එහෙමනම් මේ රැස්වීමේ විතරක් එහෙම දෙයක් වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව තමයි එතන සංවිධානාත්මක පිරිසක් එවලා දෙනාට මේ රත්නපුර දිස්ත්‍රික්කවත් නැති පිරිසක්. ඒක නිසා අපි මේ රටේ සියලු දෙනාටම කියනවා හැම රැස්වීමම මේ කඩාකප්පල්කාරී වැඩේ කරන්න මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ආදරය කරන මේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලනවා එහෙම දෙයක් නැවත මේ රටේ කොහෙවත් වෙන්න ඉඩ තියන්න එපා කියලා. එළපෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්ව හොත් ඉදිරි වසර 20ක කාලය තුළ එක්සත් ජාතික පක්ෂ රජය බලයේ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. දෙනියයි ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළා. අපි පහුගිය අවුරුදු 4 තුළදී ආණ්ඩුව තියාගෙන හිටිය විපක්ෂය වගේ. ඒක තමයි ඇත්ත. මට හරි දුකයි මේ UMP පාක්ෂිකව ගැන අපි තරම් රැවටිච්ච පාක්ෂික පිරිසක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. කී දෙනෙක් නම් ගෙනාවද? 77 ඉඳන් රැවටුණා. දැන් අපිට ඉන්නවා මරු මිනිස්සෙක්, අපේ මිනිස්සෙක්. දැන් මොන දේ වුණත් අපිට ගිහින් මේ ඔයා මේ වැඩේ කරේ නෑ. මේ වැඩේ අපිට කරලා ඕනේ. ඔයා අපේ මිනිස්සෙක්. අඬන්න හරි බයින්න හරි හිනා වෙන්න හරි ගිහින් බදා ගන්න හරි අපිට අපේ මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයව අපි කොහොම හරි ජනාධිපති කරොත් හොඳට මතක තියාගන්න තව අවුරුදු 20කට 25කට එක්සත් ජාතික පක්ෂය විතරමයි. ඔබතුමාගලගෙන් මං ඉල්ලා සිටින්නේ මේක තමයි අපිට තියෙන හොඳම අවස්ථාව. අය අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ. අගමැතිතුමාගේ දැනුමත් එක්කහු කරගෙන, සජිත් මැතිතුමාගේ ශක්තියත් එක්කහු කරගෙන, මේ සාගර ඇමතිතුමාලා වගේ දක්ෂයොත් එක්කහු කරගෙන මේ ගමන අපි යමු. අපිට පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ ජනතාවට සත්‍යය වසන් කරන පක්ෂයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගණකන්ත මහතා පවසනවා. රත්නපුරදී පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය අපිට බොරු කරා, ජනතාවට බොරු කරා. අපි මේ ජනතාවට දීපු නායකත්වය වෙනුවෙන් අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න අවස්ථාව දුන්නේ නැහැ. මේ කාරණා මුල් කරගෙන මම කල්පනා කරා අද රට ඉදිරියට ගෙන යන්නට ඉන්නවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට තී අපි දැක්කා මේ රටේ දහස් සංඛ්‍යාත ජනකාය අපි බොරු කීකිය බොරු කීකිය එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඔබතුමන්ලට ප්‍රහාර එල්ල කළා. ඒ ජයග්‍රහණය වළක්වනකොට ඔබ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරය කරපු ආකාරය, එක්සත් ජාතික පක්ෂයේ ඓතිහාසික ප්‍රබලම පක්ෂයක් හැටියට අපි රට පිළිගත්තා. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පොදුජන පෙරමුණ නිර්මාණය කළා. එතුමා ඒ නිර්මාණය කරනකොට දූරදර්ශී දැක්මක් ඇතුව ඒ පොදුජන පෙරමුණ නිර්මාණය කරා කියලා අපිට පේනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පිබිදෙමු පුළුල්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ අද දිනේද ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඓතිහාසික පොළොන්නරු පුරවරය පුළුල් සංවර්ධනයකට ලක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ සිදු කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරා දීම උතුරු මෙත පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ දින සිදු කෙරුණා. මේ අනුව පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් සෝමාදේවි ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඊයේ පෙරවරුවේදී ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පාසලේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් රුපියල් ලක්ෂ 132 ක වියදමින් මෙම නව පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කරගනිමින් වෙහෙර කළ මල්තිනිය ශ්‍රී ධර්මරක්ඛිත විවේක සෙනසුනේ ඉදිකරන ලද අභිනව දානශාලා ගොඩනැගිල්ල සංඝ සතුකොට පූජා කිරීමද ආණුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය වෙල්ලබඩ භාරද්වාජී නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා. එමෙන්ම භික්ෂු අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් ලක්ෂ 81 ක වියදමින් පිහිටි වැව සාරානන්ද පිරිවනේ ඉදිකෙරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලද ආණ්ඩුකාරවරයා ඇතුළු පළාතේ මහජන නියෝජිතින් අතින් සංඝ සතුකොට පූජා කෙරුණා. සාරානන්ද පරිවේනාධිපති පූජ්‍ය වේරගල චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. බෙරට රුවැත්තයන් ජාත්‍යන්තරයට ඔසවා තබන සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 කිරුළ දිනා ගැනීමට දෙව්මනී තත්සරණී යුවතිය සමත් වුණා. ඒ ඊයේ කොළඹදී පැවති සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා අවසන් මහා තරගයේදී දෙවන ස්ථානය තුජා යන් දිනා ගනිති, තෙවන ස්ථානය දීපා රූපසිංහ දිනා ගැනීමට සමත් වුණා. අපේ රටේ රුවැත්තයන්ට ජාත්‍යන්තරයේ ජය ගැනීමට අවස්ථාව උදා කර දෙමින් සුරූපී ලඳුන්ගේ අභිෂේකය සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටල් පරිසරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැතුණා. සුරූපී ලලනාවන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ රුවැත්තයන් 12 දෙනෙකු පමණයි. ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න, ෂෙරින් කුමාරනතුංග සහ ධනංජය බණ්ඩාර සම අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරන මොඩල් ෂොප් සාඩම්බරෙන් ඉදිරිපත් කරන සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 තරගාවලිය නිෂ්පාදන දායකත්වය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී සහ කිස් FM ලබා දුන්නා. හත්වන වරටත් සංවිධානය කෙරුණු සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 තරගාවලිය අනු තරඟ 9කින් සමන්විත වූ අතර එම අනු තරඟවලින් ජයග්‍රහණය ලැබූ රුවැත්තයන්ට ප්‍රථමයෙන් ඊයේ දින වටිනා ත්‍යාග පිරිනැමීම සිදු වුණා. ශ්‍රේෂ්ඨ ප්‍රවීණින්ගේද ගුරු හරුකම් නොමදව ලබා ගනිමින් මාස කිහිපයක් පුරා පැවති සියත මිස් වර්ල්ඩ් 2019 තරගමාලාවේ අවසානයේ සනිටුහන් කරමින් රටම ජය ගනිමින් ජාත්‍යන්තර හා තරඟ කිරීමට සුදුසුකම් ලබා ගන්නට ඊයේ දින රුවින් අගතැන්පත් යුවතිය සමත් වුණා. යනුව සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 තරගාවලියේ දෙවන ස්ථානයට හිමිකම් කියනු ලැබුවේ දීපා රූපසිංහ සුරූපිනියයි. තරග කාරණයකට පමණක් දෙවෙනි වෙමින් සිය දක්ෂතාවයන් සහ සිය රුව මැනවින් භාවිතා කරමින් තරගාවලියේ සුවිශේෂී තරග කාරණයක් වූ තුජා යන් දෙවන ස්ථානයට හිමිකම් කියනු ලැබුවා. තරග කාරියන් දහස් ගණනක් අතරින් දැනුම, නුවණ සහ රුව ගුණ සියල්ල එක්තැන් කරගනිමින් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 තරගාවලියේ මිලියන ගණනක් වටිනා කිරුළ සහ ත්‍යාග දිනා ගනිමින් ජාත්‍යන්තරය හා තරඟ කිරීමට සුදුසුකම් ලබා ගත්තේ දෙව්මිනී තත්සරණී රුවැත්තියයි. සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2019 the winner is contestant number 5 දෙව්මිනී තත්සරණී. සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත් දෙව්මිනී තත්සරණීට සහ
විවිධ තරග අංශ ඔස්සේ ජයග්‍රහණය කළ සුරූපිනියන් සියලුම දෙනාට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්. One more time with 1, 2, 3, 4, 1, 2, 3, 4. Bucket list number 5, the winner. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමකින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරපසි භාවය අහෝසියට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු අභ්‍යාචන අධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කළා. එම පුවත ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරු ජසන්ත කෝදාගොඩ, මහින්ද සමේවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල විසින් මෙම හේතුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්කොඩ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මගින් චෝදනා කර තිබූ ප්‍රධාන කරුණක් වන්නේ 2005 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවයේ පිරිනැමීම විශේෂ අමාත්‍යවරයා විසින් සිදු කරන වෙති බවත් එය එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කිරීම නීති විරෝධී බවයි. කෙසේ වෙතත් ත්‍රිපුද්ගල අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල්ල සිය කරුණු දැක්වීම තුළින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු මෙති අවස්ථාවක අමාත්‍ය මණ්ඩල සතු සියලු බලය ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත වන බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුරවැසි භාවයේ පිරිනමමින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ පියවර නීත්‍යානුකූල බවයි අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙන්නේ. මෙම නඩු විභාගයේ පැවති අවස්ථාවේදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ ප්‍රධාන විරෝධතාවක් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර නොතිබීම බරපතල නීතිමය අඩුවක් බවයි. එම මූලික විරෝධතාවයද පිළිගෙන තිබෙන ත්‍රිපුද්ගල අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල්ල පොදුජන පෙරමුණ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර නොතිබීම නීතිමය අඩුවක් බවද විග්‍රහ කර තිබෙනවා. මෙම කරුණුද ඇතුළත්ව තවත් කරුණු කිහිපයක් මත පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් නොකොට ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සිය කරුණු දැක්වීම වලින් අනාවරණය කර තිබෙනවා. 2012 වසරේ කහවත්ත කොටකෙතින ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මර තැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම් හේවගේ දර්ශන හේවත් රාජු නැමැතිකුට කොළඹ මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද දින මරණීය දඬනය නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව පිටු 221කින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව මරණීය දඬනය පණවන බව ප්‍රකාශ කළා. 2012 වසරේ ජනවාරි මාස 31 වනදා රත්නපුර කොටකෙතින ප්‍රදේශයේ පිහිටි පන්සල පාරේදී නයනා නිල්මිණි සහ ඇයගේ දියණිය වන කාවින්දියා චතුරංගි සෙල්ව හේවා යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලොකුගම් හේවගේ දර්ශන හේවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනි කුමාරි හේවත් බට්ටි යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. චෝදන ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම නඩුවේ දෙවන විත්තිකාරී ලෙස නම් කර තිබූ අශෝකා චාන්දනි කුමාරි හේවත් බට්ටි නැමැති නිදොස් කොට නිදහස් කිරීමටද මහධිකරණ විනිසුරුවරයා මීට පෙර නියෝග කර තිබුණා. මධ්‍යහන ප්‍රවෘත්තියේ නිමාවට පත්වන බා යළි තුමෙමු සවස 6ට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.